මනුස්සකමට මුල් තැන දී කටයුතු කරන ලෙස යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. හදිසි නීතිය පවතින අවස්ථාවේ සාමය ආරක්ෂා කිරීමට පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට සහාය දෙන ලෙසයි ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඉල්ලා සිටින්නේ. මේ අතර දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය හෙට උදෑසන 7 දක්වා ක්‍රියාත්මකයි. උද්ගත වී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒ පසුරුවේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දෙවයිනටම පොලිස් ඇඳර නීතිය පැනවීමට පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා කටයුතු කළා. එම පොලිස් ඇඳර නීතිය හෙට උදැසන 7 දක්වා දීර්ඝ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළේ. ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදාහණය කරනු ලැබූ ලිඛිත අවසර පත්‍රයක් නැතිව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක, වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳ සිටීමට අවසර නැති බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වුණේ. ජනාධිපතිවරයා විසින් රට තුළ හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකයි මෙලෙස මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවුණේ. පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමග අද උදෑසන නගර දිස්ුණේ මෙලෙසින්. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලුම ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමටයි ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කළේ. ආරක්ෂක අංශ නිලධාරීන්ට වහාම සේවයට වාර්තා කරන ලෙසද ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවා. විශාල හානි ප්‍රදේශ කිහිපයකින් වාර්තා වෙලා තිබෙනවා. නිවාස ගිනි තිබීම් කරලා තිබෙනවා, වාහන ගිනි තිබීම් කරලා තිබෙනවා. ඒත් එක්කම ප්‍රහාරයන් එල්ල කරලා තිබෙනවා පුද්ගලයන් ඉලක්ක කරගෙන. ඉතින් අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපි අනිවාර්යයෙන්ම ත්‍රිවිධ හමුදාව රටේ ජනතාව ආරක්ෂා කරගන්න කටයුතු කරන නිසා ඔබ මේ වෙලාවට බුද්ධිමත්ව හිතලා මේ අවස්ථාවේ පොඩක් සංසුන්ව කටයුතු කරන්න කියලා අපි තාමත්ම කාරණේ කිල්ලා සිටනවා. වෙච්ච සිදුවීම මේ වන විට වෙලා අවසන් මින් ඉදිරියට ටිකක් සංසුන්ව මේ අවස්ථාවේදී කටයුතු කරන්න දේපල රාජ්‍ය දේපල හෝ පෞද්ගලික දේපල වලට හානි කිරීම කිසිවක් කරන්න යන්නේ නැපා මේ අවස්ථාවේදී මානුෂිකත්වයට මුල් තැන දෙන්න කියලා අපි තාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. කලහකාරී ලෙස හැසිරෙන්නපා කියන එක බොහොම වන කමින් ඉල්ලා සිටිනවා. ගහමරා ගන්න එක, ඒ වගේම දේපල රජයේ දේපල සහ පෞද්ගලික දේපල ගිනි තියෙන එක කරුණා කරලා නවත්තන්න. මේ පිට මිනිස්සුන්ගේ දේවල් නෙමෙයි, මේ හැම දෙයක්ම අපේ මිනිස්සුන්ගේ දේවල්. වෛරයෙන් ක්‍රෝධයෙන් මේ කටයුතු කරන්නේ නැතුව සාමකාමී වෙන්න, ඒ වගේම සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසියටත් ත්‍රිවිධ හමුදාවටත් උදව් කරන්න, හැම කෙනෙක්ගේම ආරක්ෂා කරන්නයි අපි බැඳිලා ඉන්නේ. රටේ සාමය ආරක්ෂා කිරීම සඳහා හදිසි නීතිය යටතේ ත්‍රිවිධ හමුදාවත් පොලිසියට සහයෝගය දෙන්න. පනවා ඇති ඇඳිරි නීති තත්ත්වයේ හේතුවෙන් ශ්‍රීපද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් විශාල පිරිසක් දැඩි පීඩාවට පත් වී ඇති බව අප වාර්තාකරුවන් පැවසුවා. ඒ නිවෙස් කරා යාමට නොහැකිවයි.